අයිබුවන් සුබ උදෑසනක්. අද දවසේ මම මොකද මේ ආවේ කියලා බලන්න ඇති. 225 හොයාගෙන තමයි අදත් ඇවිල්ලා ඉන්නේ. මොකද සියත අපි මේ මැතිවරණ කාල සීමාව තුළ කිසිම පක්ෂ පාට ભેදයක් නැතුව හැමෝටම සමතැනක් නිර්මාණය කරන්නට අවශ්‍ය නිසා ඒ වගේම තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන රටේ ජනතාව සූදානම් වෙලා ඉන්න පිරිසුදු පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න හදන වෙලාවේදී මහජන මතයට ඉඩ දීමේ අවශ්‍යතාවය මතම ජනතාවගේ ඉල්ලීමත් එක්ක අපි මේ අඛණ්ඩව සති දෙකක පමණ කාලයක් පුරා අපේ වැඩසටහන් සියල්ලම දේශපාලනයේ මේ වැඩසටහන් එක්ක සම්බන්ධ කරමින් උදෑසන දහවල් රාත්‍රී කාලයන්හි දේශපාලනික වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට කටයුතු කරමින් ඊට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මෙවර ජනතාව තුළ දැඩි මතයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙවර නිර්මාණය කරන පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම ශක්තිමත් පාර්ලිමේන්තුවක් විය යුතුයි. ඒ පාර්ලිමේන්තුවට ඇත්තටම යවන්නේ කවුද? ඒ ගැන ඔබ සොයමින් ඉන්නවා. ඒ වගේම අපේක්ෂකයන් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරමින් ඉන්නවා. දේශපාලනික සාක්ෂරතාවය තුළ වර්තමානයේදී ඔබ බොහෝ ඉදිරියට ගිහිලා තියෙන වෙලාවක තව බොහොම කෙටි කාලයක් ඉතුරුලා තියෙන මේ සියලු දේවල් අපිට කරන්න සහ අපේක්ෂකයන් හඳුන්වා දෙන්නට ඒ ශක්තිමත් පාර්ලිමේන්තුව නිර්මාණය කරන්නට අවශ්‍ය කවුද අපේක්ෂකයන් කවුද නිවැරදි මහජන නියෝජිතයා අපිට තෝරා ගන්නට ඔවුන් ගැන කියන්නට ලැබිලා තියෙන්නේ තව හරිම පුංචි කාල සීමාවක්. ඒ නිසා අපි අද උදෑසන කාලයත් යොදාගත්ත 225ට යන අපේක්ෂකයෙක් හෝ අපේක්ෂිකාවක් වෙනුවෙන් කාලය යොදවන්නට. එමනම් අපි අද දවසේ දැන් හෙට ගත්තාම හෙට මැදම රාත්‍රී 12 වෙනකොට අපිට සියලුම ප්‍රචාරණ කටයුතු අවසන් කරන්න සිදු වෙනවා. ඒ වටිනා කාලය මේ ගත වෙන්නේ මේ මැතිවරණය තුළ ඉතාම වටිනා කාල සීමාවක්. ඒ වටිනා කාල සීමාව තුළ ඔබට 225න් කෙනෙක් අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා. තෝරාගත යුතුද නැද්ද තීරණය ඔබේ අතේ. එහෙමනම් අපි පිළිගන්නට සූදානම් ඇයව කොළඹ හිටපු නගරාධිපතිනි අපි අරගෙන ආවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රෝසි සෙනනායක මහත්මිය. අයිබෝන් ඔබ පිළිගන්නවා. 225ට යන ගමනේදී අපි බොහෝ අපේක්ෂකයින් එක්ක එකතු වෙලා කතා කළා. ඔවුන්ගේ අදහස් විමසුවා. පක්ෂයේ අදහස් විමසුවා. ඔවුන් කරන්නට යන්නේ මොනවද කියලා විමසුවා. ඊට කලින් මං යන්නට සූදානම් වෙන්නේ දැන් ඔබතුමියගේ සමකාලීන අය. ඒ වගේම තමයි අපි දැක්ක දේශපාලනයේ වසර ගණනාවක් දශක ගණනාවක් හිටපු බොහෝ දෙනෙක් මේ මැතිවරණය ප්‍රකාශයට පත් කරනකොට නාම යෝජනා ඉදිරිපත් කරන වෙලාවෙම පෙන්ෂන් ගියා, විශ්‍රාම ගියා, අපි අයින් වෙනවා, තරඟෙන් ඉවත් වෙනවා 70කට ආසන්න පිරිසක්. ඔබතුමිය දේශපාලනයෙන් සමු ගන්න එහෙම හිතුවේ නැද්ද? මම කොහොමත් දේශපාලනයෙන් සමු ගන්න උදේෂන් 2015 තීරණය කළා. ජාතික දේශපාලනේ හේතුව තමයි 2015 මම ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී මම පරාජයට පත් වුණා. ඒ පරාජයට පත් වෙච්ච දවසේ මම තීරණය කළා මම ආයි ජාතික දේශපාලනේ ඉන්නේ නැහැ කියලා. එහෙම ඉන්නකොට තමයි එවකට අපේ පක්ෂ නායක හිටපු ජනාධිපති රණවි වික්‍රමසිංහ මැතිතුමා මට නගර සභාවට ඉදිරිපත් වෙන්න කිව්වා. මගේ ස්වයං පුරුෂයකට අකමැති වුණා. නගර සභාව උපරි සුදුසු තැනක් නෙමෙයි කිව්වා. නමුත් මම අභියෝගේ බාර අරගෙන එතනට ගියා. ඒ මම හිතාගෙන ආපු වැඩ කොටස කරන්න නගර සභාවේ මට අවකාශයක් ලැබුණ නැහැ. ඒකට ප්‍රධානතම හේතුව තමයි රටේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා. 2018 අපි තෝරාපත් වුණේ 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විශාල කලමගෑණි තත්ත්වයක් ඇති වුණා රටේ. ඊට පස්සේ ජනාධිපති මැතිවරණය ආවා. 2020 එහෙම පිටිම ලොක්ඩවුන් කෝවිඩ් අපි කෝවිඩ් වලින් ජනතාව බේර ගන්න කටයුතු කරා. 21 එහෙමයි 22 වෙනකොට රට ආගාධයට ගිහිලා නන්නත්තර වෙලා ආර්ථික අර්බුදය. ඉතින් මේ හේතු නිසා මම හිතුවා තව එක වාරයක් මම නගර සභාවට යනවා කියලා. නමුත් මේ මැතිවරණයේදී මම දැක්කා එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් ගොඩනගා ගන්න නම් අපි ඉදිරිපත් විය යුතුයි. දැන් එහෙම ඉදිරිපත් වෙන්න ඕනේ කියලා මම හිතුවා. හිතලා මම ඉස්සලාම අලියාගෙන් යන්න කියලා අපි අපේ නායකතුමාට ගොඩක් ආයතන වල ප්‍රශ්නයක් තමයි ඇයි ඇත්තටම අලියකෙන් ආවේ නැත්තේ කියන කාරණය මතු කළොත් මම ඒත් එක්කම ඔව් මෙහෙමයි. ඉතින් ඒ ප්‍රශ්නේ පක්ෂේ මොකද ඉතමත් කෙටි කාලයක් තිබ්බේ මැතිවරණ නාම යෝජනා දෙන්න 21 වෙනිදා ජනාධිපති මැතිවරණය තිබ්බා සැප්තැම්බර් ඊට දින කීපයකට පස්සේ පාර්ලිමේන්තු විසුරහල පාර්ලිමේන්තු මැතිවරණ කෙටි කාල සීමාවක් තමයි කෙටි කාලයක් නාම යෝජනා ඔක්තෝබර් මාසේ 10 දෙන්න තිබ්බේ. ඉතින් එතකොට අර ලෑස්ති වෙන අපි මම ඇත්තම එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න අලියගෙන් ඉල්ලනවා නම් මම අනිවාර්යයෙන්ම තරඟ වදිනවා කියලා. අලියගෙන් ඉල්ලන්නේ නැත්නම් තරඟ වදින්නේ නැහැ කියලා හිටියේ. ඉඳලා ඊට පස්සේ නායකතුමත් පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයත් තීරණය කළා. මොකද අර කෙටි කාලයක් ඇතුළතදී නැවත වාරයක් වෙනලා අපේ අලිය ලාංඡනයෙන් සහ විශේෂම සම්දානයක් හැටියට ජනාධිපති මැතිවරණයේදී අපේ ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට ගිහිල්ලා එතුමත් එක්ක පක්ෂ ගණනාවක් එකතු වුණා.
ඉතින් ඒ අයටත් සාධාරණ විය යුතුයි කියන හේතුව නිසා මම හිතන්නේ සහ අපිටත් එක පාටම පක්ෂේ නැවත වාරයක් ගොඩනගාගෙන තනියෙන් මැතිරෙන්ට යන්න තියෙන ප්‍රශ්න කියලා හිතාගෙන වෙන්න ඇති මේ සම්දානයට සම්දානගත වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඊට පස්සේ මම කල්පනා කරා දිස්ත්‍රික්කෙන් ඉල්ලන්න ශක්තිමත් පිරිසක් සිටිය යුතුයි ඒ නිසා මේ වගේම එක්සත් ජාතික පාක්ෂිකින්ගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා මෙතනිය ඔබතුමිය ඉල්ලන්න නැත්තම් පක්ෂය හීදිල යන තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා ඉතින් ඒක හේතු කරගෙන තමයි මම පක්ෂය ගැනත් හිතලා ඒ වගේම රටේ ජනතාව ගැනත් හිතලා මට හිතුණා විශේෂයෙන්ම කාන්තාවක් හැටියට මම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයෙන් සමහර ප්‍රතිපත්ති මේ වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන තීරණ ගැන තීරණ තීන්දුව ගැනත් හිතලා මම හිතුවා නෑ මම ඉදිරිපත් වෙනවා කියලා. හොඳයි ඒ කියන්නේ ඔබතුමිය විශේෂයෙන්ම මේ දේශපාලනයට සමු නොදෙන්නේ සහ මෙවර මැතිවරණ ඉදිරිපත් වෙන්නේ එක පැත්තකින් පක්ෂය කියන කාරණේ මූලික කරගනිමින් තව පැත්තකින් විශේෂයෙන්ම කාන්තාවන් දරුවන් සහ ඒ කියන්නේ රට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඒ ඒ වගකීම ඉෂ්ට කරන්න තව කාලය අවශ්‍යයි කියන කාරණේ මත. හොඳයි දැන් මේ දවස්වල තව තියෙන කන්සෙප්ට් එකක් තියෙනවා අපිට පේන්න තියෙනවා මේ අලුත් අය තමයි ඕනේ. පරණ අය එපා. පරණ අය අවශ්‍ය නැහැ. අලුත් අය තමයි ඕනේ. මේ මේ නිර්මාණය වෙලා තියෙන මේ කන්සෙප්ට් එක ගැන ඔබතුමිය මේක මම හිතන්නේ අරගලෙන් ආපු එක පැතිකඩයක් හැටියට හිතන්නේ. මොකද මිනිස්සු 20 22 උදේශාන් මේ රට වැටිච්ච වැටිල්ල අපි නන්නත්තර වෙච්ච වෙලාවේ 225 එපා කියලා ඔව් තරහෙන් හිටියේ. මේ විශේෂයෙන්ම මාලිමාවට මෙදාසරේ මෙහෙම රැල්ලක් හැදුනේ ඒ තරහව පිරිමහ ගන්න වෛරයෙන් ගිර ඡන්දෙ දුන්න කියලත් මට හිතෙනවා. එහෙම නොවෙන්න කියලා මම නොවේවා වෙන්නේ නැතිව ඇති කියලා මම හිතනවා. මොකද අනුකුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි සාධාරණයක් ඉෂ්ට කරනවා නම් කුහකකමකින් තොරව. නමුත් යථාර්ථය ඒකයි. ඉතින් මේගොල්ලෝ අලුත් මුහුණු ඉල්ලුවා. නමුත් අලුත් මුහුණු ඉල්ලුවා නම් එහෙනම් අනුකුමාර දිසානායක මැතිතුමා ගෙදර යන්න ඕනේ. විජිත හේරත් මැතිතුමා ගෙදර යන්න ඕනේ. සජිත් ඒගොල්ලන් 20යි 20 චදිත් ප්‍රේමදාස මැතිතුමා හිතන්නේ දේශපාලනට ආවේ 20යි 20. අනුකුමාර දිසානායක මැතිතුමාලා ආවේ 20යි 24. ඒගොල්ලන් ආණ්ඩු කරා මැතිය මැති දුර හැබෙව්වා. ආණ්ඩු පිහිටවන්න කටයුතු කරා 2004. නිදි මරාගෙන මේ දවස්වල මැති වෙන වැඩ කටයුතු කරන නිසා උගුරක් බැරෙන්ඩි වෙලා මතකයක්. බොබ සිතේ මතකයක් තමිනි මැති මේ වැඩ පාටිත එක්ක. එතකොට 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරන්න අනු කුමාර ජනාධිපති අධිකරු ජනාධිපතිතුමත් ඒ වගේම විජිත හේරත් මැතිතුමාලා ඒ වගේම ලාල් කාන්ත මැතිතුමා මේගොල්ලෝ ආණ්ඩු වල අවුරුදු 20ක් 24ක් පුරාවටම විවිධ අවස්ථාවලදී හිටපු පුද්ගලයෝ. ඉතින් එහෙමනම් ඒගොල්ලොත් යන්න ඕනේ. හැමෝම යන්න ඕනේ එහෙමනම්. අලුත්ම මුහුණු ගෙනල්ලා රටක් ගොඩ ගන්න බෑ. මොකද රටට අධ්‍යක්ෂීම් බහුල, අධ්‍යක්ෂීම් තියෙන, කැපවීම තියෙන, ඒ වගේම ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධතාවයන් තියෙන සහ ඒ ඒ ඒ පරිණතභාවය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ අතරතුරේ අලුත් මුහුණුත් එන්න ඕනේ. ඒ අය ඇවිල්ලා මේ විශේෂයෙන්ම අධ්‍යක්ෂීම් තියෙන පරිණත දේශපාලඥයන්ගේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඔය එහෙම සංයුතියක් තියෙන්න ඕනේ. නැතුව මේ එකපාරට අලුත් මුහුණු දාලා ඊට පස්සේ අපිට 2019 සිදුවෙච්ච දෙයම සිදු වෙන්න පුළුවන්. මොකද වියත්මග කියලා කට්ටියක් ඇවිල්ලා අලුතෙන් උත් මුහුණු දැම්මා. මිනිස්සු රැල්ලට අහු වෙලා එදා පාස්කු ප්‍රහාරය නිසා කණ්ඩ නැතත් කමන්නේ අපිට බඩගින්න හිටියත් කමන්නේ අපිට රටක් ඕනේ කිව්වා. ඒ නිසා රණවිරුවෙක් ගේමු කිව්වා. දැන් මේ දාසරෙත් රැල්ලට අහු වෙලා මිනිස්සු ওই කතාවම තමයි කියන්නේ. 225 මේපා අපි දූෂිතයන් වෙලවමු. ඒක නිසා දූෂණය මර්ධනය කරන්න. ඉතින් ඒකටත් මම ඉතන හොඳට වේදිකාවල නැගලා අධිකරු ජනාධිපතිතුමා ඇතුළු ඒ කණ්ඩායම විවිධ දේවල් කිව්වා. ඩොලර් බිලියන 42ක් කජ්ජක් කිව්වා. ඕක පියවන්න අපිට මෙහෙම කරන්න පුළුවන් කිව්වා. ඒ වගේ මං අහගෙනයි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රැස්වීමකදී සුනිල් හඳුන්හෙත්ති මැතිතුමා කියනවා අපි බලයට ඇවිල්ලා පළවෙනි පැය 24 පළවෙනි ඩොලර් මිලියන මට දැන් කැනඩාවෙන් දුරකථන ඇමතුමක් ආවේ. එතුමා පළවෙනි ඩොලර් මිලියනේ දෙනවා අවුරුදු 4කට එක ආපුවා එපා කිව්වා. මේ විදිහට ශ්‍රී ලාංකිකයෝ ලෝකේ වටේ ඉන්න මිනිස්සු අපිට සල්ලි එහෙම ආණ්ඩු කරන්නේ නැහනේ. මේවා නිකන් දෙකේ පන්ති කතානේ. ඉතින් මේවට මිනිස්සු මං හිතනවා කැමති වුණා මේ වගේ කතාවල් වලට. උගන්ඩාවේ සල්ලි තියෙනවා. උගන්ඩාවේ සල්ලි අපි ගේන්නද මාස 6න්. ඒ වගේම තව කතාවල් මං මතක් කරන මේ මතකෙට එනවා කියන්නේ මං. අනු කුමාර සහෝදරයා කිව්වා ණය ගණ්ඩායි මුදල් අච්චු ගහණ්ඩයි රාජ්‍ය දේපල විකුණන්න ආණ්ඩු ඕන්න හැකිව නායගණ්ඩයි මුදල් අච්චු ගහණ්ඩයි පොලි මුදලාලිලා 3 දෙනෙක් හිටියොත් ඇති කිව්වා.
ඉතින් දැන් මම අහන්න කැමතියි දැන් මේ ණය ගන්න ඕනේ දැන් මේ වෙනකොට මේ දින 45 47 ඇතුළතදී මේ රටේ මිලියන රුපියල් බිලියන 624කට වැඩිය අරගෙන තියෙනවා තවත් ගන්න තියෙනවා ඉස්සරහට මොකද IMF තුන්වෙනි වාරිකේ තාම ඇවිල්ලා නැහැ එන සැලසුමක්වත් නැහැ රට පවත්වාගෙන යෑම දැන් ආණ්ඩුව පැත්තෙන් කියන කාරණයක් තමයි රට පවත්වාගෙන යෑම කටයුතු සඳහා අපිට ණය ගන්න සිද්ධ වෙනවා කියන කාරණේ වගේම ආණ්ඩුව පැත්තෙන් කියන අනිත් කාරණේ තමයි අපිට ලැබිලා තියෙන තාම ජනාධිපති දින පවත්වාගෙන යන්න ණය ගන්න සිදුවුනේ මේ මගේ දැනුම මම ඉච්චර මම සාමාන්‍ය බාණ්ඩාගාර දේවල් මේ වෙන්නේ සාමාන්‍ය දැනුම අනුව ආණ්ඩු කුමාර සහෝදරෙක් ඉක්මන් වුණා වැඩි පාර්ලිමේන්තුව විසිරා හරින්න එතුමාට ඔව් තමයි කියන්නේ මේ ඉක්මන් වුණා වැඩි මීට කලින් කාලේ තියෙනවා ඒ ඒ IMF එකත් එක්ක සාකච්ඡා කළා ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ඇමතිවරු තුන්දෙනෙක්ගේ ආණ්ඩුවක් හදාගෙන පාර්ලිමේන්තුවේ බජට් එක ගෙනල්ලා මම හිතන්නේ කුහක කමකින් තොරව ඒ ආණ්ඩුව හිටපු සිළු දෙනා මේකට සහය දෙන්න තිබ්බ හරියට මේ මේ විශේෂම බජට් එක ගෙනල්ලා මේ ඒක ඔප්පු කරලා ඒ ඒකේ මොනවද වෙන්නේ කියලා මේව කරගෙන IMF එකේ තුන්වෙනි වාරිකේ අරගෙන දැන් කියනවා අසරණ තත්ත්වයට පත් කරලා තියෙන තරම මම හිතන්නේ ඊටම වැදගත් ඔබතුමිය මතු කරන කාරණය සියලුම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ කාන්තාවන් ඇයි දේශපාලනයට ප්‍රවිෂ්ඨ විය යුත්තේ කියන කාරණය තුල ඇය නිහතමානීව පක්ෂයක් ගැන එන්නේ මේ ඇය කතා කරන්නේ සෑම කාන්තාවන් මේකට ගෙන ඒම තුල තියෙන වටිනාකම මම හිතන්නේ අර සුද්ධමූලී සම්බන්ධයෙන් ණය සම්බන්ධයෙන් මේ කාන්තාව පීඩාවට පත් වෙලා තියෙනවා හැදෙන්නේ සියදී නසාගෙන දෙස් අනිවාර්යම සෝ ඒක ඒ නිසා මම කියන්නේ විවසායකත්ව පුණුව නායකත්ව පුණුව ජාලගත කිරීම ඒ අයට විශේෂයෙන්ම මූල්‍යම පහසුකම් අප නැතුව ලබා ගැනීමට අවශ්‍ය කරන ඒ පසුබිම ඒ වගේම තමයි කාන්තාවකට රැකියාවකට යෑමකට හෝ ගෙදර ඉඳගෙන යමක් කිරීමට අර පහසු අවස්ථාවල ඉංග්‍රීසියෙන් කියන්නේ ෆ්ලෙක්සිබල් අවර්ස් දරුවෝ ඉස්කෝලේ ගියේ වකවාන වේදී ඒවා ඒවා විශේෂයෙන්ම රජයකට පුළුවන් නියාමනයන් හදන්න රාජ්‍ය සේවයෙන් වෙන්න පුළුවන් පෞද්ගලික අංශයට නියම කරන්න මේ මේ විදියට කාන්තාව බඳවා ගන්න කියලා ඒ වගේම මේ අයට සුරක්ෂිත ගමනාගමනය ලබා දෙන්න ඕනේ ඒ වගේම දිවාසරුකුම් මධ්‍යස්ථාන පහසුකම් ලබා දෙන්න හැම රාජ්‍ය ආයතනයකම දිවාසරුකුම් මධ්‍යස්ථානයක් තියෙනවා මම ළමා කටයුතු ඇමතිනේ හැටියට ඒක පටන් ගන්නේ මූලිකම පටන් ගත්ත පාර්ලිමේන්තුවේ අඩිතාලම දැම්මා අතිවරම දැම්මා යටිතල පහසුකම් හැදුවා ඒක එතනම අක්‍රිය වුණා මම ගියාට පස්සේ ඉතින් ඒ ක්‍රියාත්මක කළේ නැහැනේ ඔබ මට මතකයි ඔබතුමිය අමාත්‍යවරිය ඉන්න කාලෙදී යෝජනා කළා නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කළා මට මතකයි ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවා එතනින් එහාට ඒ ඔබතුමිය යෝජනාවක් කරගෙන යනවා මම ඊට පස්සේ නගර සභාවට ගියා හිටපු ඇමතියට ඇමතිනියට තිබ්බා ඒක බාර අරගෙන කරන්න දැන් මම කියන්නේ මේවත් ලබා දිය යුතුයි කාන්තාවගේ ශ්‍රමදායකත්වයේ රටේ ආර්ථිකයට ලබා ගන්න ක්‍රමවේද අපි හදලා දෙන්න ඕනේ යටිදල පාස්කම් ටික දෙන්න ඕනේ ඒ ඒවක් කරනවා මිසක් දැන් මාලිමාව කාන්තා සහෝදරියන් ඒගොල්ලන්ගේ විවස්ථාවේ තියෙන කෝයක විටක බොහෝ වෙලාවට හිටු මේ වත්මන් අගමැතිනිය පවා ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා තියෙනවා මම තරේ මේක ප්‍රතික්ෂේප කරන එක හෙලා දකින්න එකට එරෙහි මම නැගිරිනවා මම පාර්ලිමේන්තු යන්නෙත් ඔන්න ඔය වගේ දේවල් හේතු කරගෙන ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන්නේ අපි බෞද්ධ රටක් ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු රටක් කිසිම ආගමක් සංස්කෘතියක් ධර්මයක් අනුමත කරන දෙයක් නෙමෙයි යෝක එවැනි මොකද දැනටත් සමාජයේ කොළඹ දිස්ත්‍රික්කයේ එක එක තැන් තියෙනවා ස්පාකී කියා නීති යන නොවන ගුබ්බෑම් තියෙනවා අහිංසක කාන්තා ගම්වලින් ගෙනල්ලා ඒගොල්ලන් නිරූපකවම් කරනවා නිලියම් කරනවා හොඳ රස්සාවල් දෙනවා කියලා මේ කාන්තාව ගෙනල්ලා මේ තැන්වල කොටු කරගෙන ආයි ගමර ගිහිල්ලා මූණ දෙන්න බැරි තත්ත්වයකට පත් වෙන විශාල සමාජ ව්‍යසන දැනටමත් තියෙනවා ඒ සිදු කරපු ප්‍රකාශය වෝන් නැවත ඊට පස්සේ කෝ නැහැ ඒක ප්‍රතික්ෂේප කරන හැම දෙයක් අපේ ව්‍යවස්ථාව එක විතර මම දන්නේ මම වැරදි දෙනා නිවැරදි කරන ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවේ තියෙනවා කියෝ මම අහගේ මම මගේ ඇස් දෙකට කනට ඇහිලා තියෙනවා ඇස් දෙකට දැකලා තියෙනවා වාද විවාදවල නෙමෙයි සාමාන්‍ය සම්මුඛ සාකච්ඡා වලදී කියනවා ඉතින් මම කියන්නේ මේක නෙමෙයි අපි කල යුත්තේ මොකද කාන්තාවක්ට තියෙන ලොකුම සම්පත තමයි තමාගේ ගරුත්වය තමාගේ අභිමානය අපි කැමතියි අපේ දෙමෝපිය අපි ආදරය කරනවා නම් ගරු කරනවා අපේ දරුවෝ අපිට ගරු කරනවා අපේ නැන්දම ගරු කරනවා නම් මාමණ්ඩි ගරු කරනවා නම් asal වැසිය අපි කැමති පිළිගත් තැනක ඉන්න කිසි විටකවත් සමාජයට කොන් වෙන කාන්තාවක් කැමති නැහැ කාන්තාවක් එවැනි වෘත්තිකට යොමු වෙනවා නම් යොමු වෙන උදේශයන් අන්තිම අසරණ තත්ත්වයකට පත් වෙනවා තිතර කිසිම දෙයක් කර කියා ගන්න බැරුව තමාගේ දරුවෝම ජීවත් කර ගන්න බැරුව තමාගේ දෙමෝපියට බෙහෙත් ටික දෙන්න බැරුව එක්ක විදුලි බිල මේ නිවාසයට කුලි ගවා ගන්න එවැනි තත්ත්වයකට කාන්තාවක් අපි කාන්තාවට විශේෂම රණි වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු දෙක ඇතුළතදී විශාල වැඩ කොටසක් ජපානයෙන් ආධාර අරගෙන ADB බැංකුවෙන් ආධාර අරගෙන විශේෂම ගෘහ මූලිකත්ව දන කාන්තාවන්ට ගිය බජට් එකෙත්
ඒගයගේ විශේෂයෙන්ම ව්‍යාපෘති ශක්තිමත් කරන වැඩසටහන් ගොඩක් කරා කාන්තාවන් වෙනුවෙන්. හොඳයි අපිට ලැබිලා තියෙන කාලය ඉතා ඉක්මනින් ගලාගෙන වේගෙන් යන නිසා ගාන ඉතාම වේගෙන් යනවා. ඉක්මනින් මම එන්නම් දැන් කොළඹ මම ඉස්සලත් කිව්වා වගේ කොළඹ ඉතාම සුන්දරයි. ඒ වගේම තමයි පොහොසත් කියලා හිතුවට පොහොසත් මිනිස්සු කොළඹ ඉන්නවා කියලා හිතුවට ඒ පොහොසත් ජීවිතත් එක්ක සැඟවුණු ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන ජීවිත ලක්ෂ ගන්නක් තිබෙනවා. පැල්පත් නිවාස අපි ගත්තොත් ඒ වගේම මහල් නිවාස ගත්තොත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවයන් විවිධයි. ඔවුන්ට රැකියා ප්‍රශ්න තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ නගරාධිපතිනිය විදිහට අවබෝධයක් ලබාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවට දියවන්නවට නැවත ඔබ ගියොත් පාර්ලිමේන්තුවට ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් ඔවුන් මූලික කරගනිමින් මොන වගේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලපෑ තුනද? උදේසන් මම හිතන්නේ කොළඹ නගරේ කවුරු හිටවත් මේ විශේෂම් පිටපළතල අහගෙන ඉනෝ හිතන්නේ කොළඹ නගරේ කියන තමත සුන්දර නගරයක් කියලා. කොළඹ නගරයේ ජීවත්වන ජනගහණයෙන් 60%කට වැඩි අඩු ආදායම්ලාභී පැල්පත් වාසීන්. මෙයා ඉතාමත්ම අතිශයම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ඒ අයගේ නිවාස ප්‍රශ්න තියෙනවා. ඒ අයගේ යටිතල පහසුකම් විශේෂයෙන්ම සෞඛ්‍ය පහසුකම් ඒ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඒක තමයි වචනේ. සනිපාරක්ෂ පහසුකම් සම්බන්ධයෙන් මේව ගොඩක් දුරට අවම කර ගැනීමට අපිට පුළුවන් වුණා. විශේෂම නිවාස ව්‍යාපෘතියක් ගෙවල් 550ක. මොකද අර මම කිව්වා වගේ අපිට කාල පරාසයේ කෝවිඩ් ඒ වගේ ආර්ථික අර්බුදයත් එක්ක බොහෝ දේවල් කරන්න බැරි. නමුත් ඒ ජනතාව වෙනුවෙන් මම විශේෂයෙන්ම කොළඹට තිබ ප්‍රධානම ප්‍රශ්නය තමයි මම එනකොට යටිතල පහසුකම් ගැන කතා කරන කසල බැහැර කිරීමේ ප්‍රශ්නය. කසල බැහැර කිරීම බැරි හේතුව නිසාම මීතොට මුල්ලි ව්‍යසනයට අහිංසක ජනතාව ජීවිතය පවා දුන්නා. ආපු ගමන් කරේ පළවෙනි ලංකා වේස්ට් එනර්ජි ප්‍රොජෙක්ට් එක. මම සතුටු වෙනවා මම තමයි නාගරික මන්ත්‍රීවරු 119. 119 කියන්නේ මුළු නගර සභාව මගේ පක්ෂය ඇතුළු සියලුම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අපිට ඒ වේස්ට් එනර්ජි කසල ප්‍රතිචක්‍රීය කරමින් ඒකෙන් විදුලිය උත්පාදනය කරන්න මෙගවට් 10ක් මේ වෙනකොට බෙන් ග්‍රිඩ් එකට දෙනවා. අද කසල ප්‍රශ්නේ නැහැ. ජනතාවගේ තිබ්බ මේ දුෂ්කරතාවෙන් හේතු කරගෙන ඒ අයට විශේෂම අද මහජන ආධාර ලැබෙන පවුල් 13,000ක් තියෙනවා. මහජන ආධාර ලබා දුන දරුවන්ට පොට්ටික හැම පන්තියකටම අයිති පොට්ටික ලබා දෙනවා. නිල ඇඳුම දෙනවා, පොත් බෑගේ දෙනවා, සපත්තු කුට්ටම පවා අපි දෙනවා. ඒ වගේම ගැබිනි මවුරුන්ට ආහාර අර ජාතික වැඩසටහනට අමතරව රුපියල් 15,000ක් විශේෂම ආහාර අර්බුදයේ අවස්ථාවේදී ලෝක ආහාර සංවිධානයෙන් අරගෙන ලබා දුන කිරි දෙන මවරුන්ට. මේ වාගේ මං කියූ නොකියූ බොහෝ දේවල් මරණාධාර සමිතියල දා රුපියල් 5,000 දුඩයක වැඩි කර 7,000කින්. ඒ වගේම මං කියූ නොකියූ බොහෝ දේවල් කරලා තියෙනවා මේ කාල පරාසයේ. කෝවිඩ් වෙලාවේදීත් ආහාර අර්බුදයේදීත් ජනතාව කෝවිඩ් වලින් ආරක්ෂා කරගන්න විශාල මෙහෙමක් අපි කරා. මං හිතන්නේ ආහාර ධර්ම තත්ත්වයක තිබෙලා ආහාර විශේෂම වියලි ආහාර පාර්සල් 5-6 සැරයකට වැඩිය ඒගොල්ලන්ට නිදන්ගතව රෝගවලට බෙහෙත් ගෙදරටම ගිහිල්ලා දෙන මගේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව තාමත්ම මං හිතන්නේ ඉදි නොමර වැඩ කරා. අපිව කෝවිඩ් වලින් බේර ගන්න අපි එන්නත් වැඩසටහන දියත් කරන්නේ. මේ වාගේ කියුණුකි බොහෝ දේවල් කරා. මම පාර්ලිමේන්තුවේ මේ සැර ගියාම ඉස්සලම බලන්නේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ නිවාස ප්‍රශ්න, සනීපාරක්ෂක ප්‍රශ්න, කාන්තාවන දින දෙවන ප්‍රශ්න කතා කරා වගේ. ඒ අයගේ දැත් ශක්තිමත් කරන්න, ඒ අයට විවසායකත්ව වෙන්න පුළුවන්, ස්වයං රැකිය වෙන්න පුළුවන්, තමාගේ ජීවන උපාය මාර්ගය ශක්තිමත් කරන ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙන කොළඹ නගරෙත් යටිදල පහසුකම් දියුණු කිරීමේදී බොහෝ බර වෙලා තියෙනවා මට කියන්න පුළුවන්. විශේෂයෙන් මලනාල පද්ධති ටික අලුත් වැඩියක් කරගෙන ලොකු දෙවන්ත ව්‍යාපෘතියක් කරගෙන ගියා. දැන් නැවත පොඩ්ඩක් යට වෙන්න පටන් ගෙන තියෙනවා තැන් තැන් වල. ඒක මම කියන්න ඕනේ. දැන් මේ දෙකක් තියෙනවා, ප්‍රශ්න දෙකක් ගැන කතා කරන්න. මේ මලනාල පද්ධති හදගෙන ගිහිල්ලා අපි රොක්සිවත්තේ ක්‍රීඩාංගණයේ තමයි අන්තිම අපේ මලන බැහැර කරන්නේ මහා මූදට. මේක අතිශයින්ම මං හිතන්නේ කළ නොයුතු දෙයක් පරිසරය ගැන කතා කරනකොට. ඒ නිසාම ADB සංවර්ධන බැංකුවත් එක්ක අර මලනල රිෆයිනරි නෙමෙයි පිරිපහදු කරන ව්‍යාපෘති විශාල ඩොලර් මිලියන ගණනක් වියදම් කළා. ඕකට රොක්සිවත්තට ඕක කරන්න බෑ කියලා ඔක්කොම වැඩ කටයුතු කරලා ඔක්කොම නිමා කරගෙන එතනට එනකොට ජනතා විමුක්ති පෙරමුණ ඕකට එරෙහිව නැගිට්ටා. ඒ රොක්සිවත්තේ ග්‍රවුන්ඩ් එක දෙන්න බෑ කියලා. ඒ ග්‍රවුන්ඩ් එක දෙන්න බෑ, වෙන තැනකට ගෙනියන්න. එහෙම ගෙනියන්න මෙහෙම ගෙනියන්න තව බිලියන ගාණක් අපිට පාඩු වෙනවා. ඊට පස්සේ මං කරේ ගාලා පද්ධතිය ඇවිල්ලා තියෙන නිසා එතනින් තමයි මහමුදිර මේ යන එක නවත්තලා තැන තමයි මේක මේ පියුරිෆිකේෂන් කරන්නේ, පිරිපාදු වෙන්නේ. ඊට පස්සේ මම මීටර 300කට එහා තිබ්බා ගබඩාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට
බෙහෙත් ගබඩා කරන ගබඩාවක් ඒක සමහරට පාවිච්චි කරන්නෙත් නැතුව ඇති. මම එවකට UDA සභාපතිටත් කතා කළා, UDA බාරව හිටපු මහින්ද රාජපක්ෂ ජන අගමැතිතුමාටත් කතා කළා, සෞඛ්‍ය අමාත්‍යතුමාට කතා කළා. ඕක වෙන තැනකට වෙන් කරන්න ගෙනිහිල්ලා එතන මම ග්‍රවුන්ඩ් එක හදන්න මුදල් වෙන් කළා, ඩිසයින් එක හදලා මුදල් සම්මත කරගෙන ඔක්කොම කරා. ඒත් මේක ඉඩ දුන්නේ ADB එක අර ෆන්ඩ් එක ගෙනිච්චා. එතනින් ඒක ඉවරුණා. ওই වගේම තමයි පොඩි වැස්සටත් යට වෙන කොළඹ ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරලා සෝන්ඩස් ග්‍රවුන්ඩ් එකේ අන්ඩර් වෝටර් ටැංකියක් හදලා, මොකද වහිනකොට ඒ වතුර එතනට යට ගිහිල්ලා ස්ටෝ කරලා ඊට පස්සේ ඒක බේරේ හරහා මුහුදට දාන ක්‍රමවේදයක්. මේකටත් ජනතාව විරුද්ධ වුණා. ඒ පිටිටිය දෙන්න බෑ කිව්වා දේශපාලන මැදිහත් වීම තුලින්. ඒ මතන ඒ දැන් ඔය ඔබ එල්ල නොදැනුවත් කම නිසා මිනිස්සුගේ මතන මින් ඉදිරියට දැන් මේ පාරම වෙනවා. දැන් ඉතින් උද්ඝෝෂණත් නෑ, මැදිහත් වීමුත් නෑ. දැන් රජරත් දැන් යන් ගතන තිබ්බ අර කලින් හිටපු කණ්ඩායම වල චෝදනා කෙල්ල වුණ නිසා, ජනතාව විතර චෝදනා කෙල්ල වුණ නිසා දැන් ආන් ඔවුන්ට තීරණ නිසා බලයි ජනාධිපතිවරයා ඉන්න නිසා විශේෂයෙන්ම මම ඔවුන් කරයි කියලා අපි පිල්ලිමක් කරමු. රටේ අපේ අවසන් වශයෙන් ඔබතුමීට විනාඩියක් දෙන්නම්. මම දැන් ඔබතුමිය ඇතන පක්ෂයක් නියෝජනය කරමින් සහ ඔබතුමියගේ මනාපයක් තියෙනවා ඒ සියල්ල සම්බන්ධයෙන් රටේ ජනතාවට දැන් ඔබ කරන්න හදන කාරණා ගණනාවක් කිව්වා. එහෙමනම් ඔබට ඒ සඳහා වන කැමැත්ත ජනතාව ප්‍රකාශ කරනවා. ඒ කොහොමද කියන කාරණේත් ඔබට දැන් කියන්න ඕන. මම මෙච්චර කියන තියෙන දැන් අර කිව්වා වගේ ආණ්ඩුව හරි දෙයක් කියනවනේ. ඒකට අනිවාර්යයෙන්ම අපි විපක්ෂයේ හිටියත් හොඳ දෙයට හොඳයි කියන, ඒ වගේම වැරදි දෙයට කෙලින්ම නැකිරින්න පුළුවන්කම තියෙනවා. මම විශේෂයෙන්ම ඉල්ලන්නේ මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකෙන්ගේ එක්සත් ජාතික පක්ෂයේ නැවත වාරයක් ගොඩනගා ගන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන් ශක්තිමත්ව එක්සත් ජාතික පක්ෂයේ නැවත වාරයක් අපි ශක්තිමත් පක්ෂයක් ලෙස ගොඩනගා ගන්න. මොකද එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය 76 ශාපේ කිව්වට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව, වාරි කර්මාන්තේ ගොවි ජනපද බිහි කරේ, අද ඇඟලුම් කර්මාන්තයක් තියෙනවා නම් අපි 3 ඩොලරේ කියන්නේ මේ සියල්ලම ලැබුණේ අපිට එක්සත් ජාතික පක්ෂ නිසා. එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ගන්න එක්සත් ජාතික පක්ෂය කියන ඡන්දය දෙන්න කියලා මම විශ්වාස කරනවා. මටත් ඡන්දයක් දීලා නැවත වාරයක් පාර්ලිමේන්තුව අරින්න ඔබ කටයුතු කරයි කියලා සිළු දිනාගේ මිලස්. ඒ සඳහා වන මම හිතන්නේ සුබදායු අංකයකුත් තියෙනව නේද සඳහන් කරලා. ඒක අමතක නොවන අංකයක්. හේතුව තමයි මැති වෙන්නේ තියෙන්නේ නොවැම්බර් 14 වෙනිදා. මගේ අංකේ ගෑස් සිලින්ඩරේ නම්බර 14. හොඳයි. මිනිස්සු අමතක වෙන්නේ. ජනතාවට ඔබව අමතක නැහැ කියලා අපිත් විශ්වාස කරනවා. රෝසි සේනානායක කියලා කියන්නේ වසර ගණනාවක දශක ගණනාවක දේශපාලනය තුළ බොහෝ දේවල් පිළිබඳව සාකච්ඡා කරමින් දේශපාලන කරලිය තුළ බොහොම පැහැදිලිව පෙරෙනට තිබුණු චරිතයක්. ඉතින් ඒ නිසා ඔබේ කැමැත්ත, ඔබේ මනාපය අපි කියන්නේ අනිවාර්යෙන් ඔබ ඡන්දය භාවිත කළ යුතු කියලා අනිවාර්යෙන්. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. එහෙමනම් අපි සමුදෙනට සූදානම් වන්නේ කොළඹ හිටපු නගරාධිපතිනිය නවපල චතුරවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව රෝසි සේනානායක මහත්මිය සමග අපි සාකච්ඡා කළේ. එහෙමනම් අපි ඔබට සුබ පතනවා, ඔබට ජයග්‍රහණේ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.